මිනිසුන්ගේ සිත්වල කලාව නෑ. කලාව තියෙන්නේ සබාදහමේ. සබාදහමේ තියෙන අපූරු කලාව නිර්මාණශීලී සිත්. එතනින් උකහා ගැනීම තමයි කලාකරුවා කරන්නේ. අන්න එතකොට තමයි සබාදහමේ තියෙන කලාව කලාකරුවන්ගේ සිත්වලට ඇවිල්ලා ඒ හරහා කලාව එළියට එන්නේ. ඇත්තටම කලාකරුවෝ මොනවා කරත් කොතන හිටියත් දක්ෂයි. මේ යකඩ සිංහයා මතකද? ඇත්තටම මේ යකඩ සිංහයා අපේ රවුමේ මීට මාස 5කට කලින් පෙන්නකොට අසීමිත ප්‍රතිචාර තිබුණා මේ නිර්මාණයට. මේ තමයි assemble art. මේක ලෝකයේ තියෙන ජනප්‍රිය කලාවක්. එතකොට මේ විදිහට තියෙන පරණ යකඩ අරගෙන ඇවිල්ලා නිර්මාණකරුවෙකුගේ හිතේ මැවෙන චිත්‍රය නැත්නම් හිතේ මැවෙන නිර්මාණය මේ වගේ යකඩ කෑලි එකතු පහදු කරලා ලස්සනට හදනවා. ඇත්තටම දේවත්වයෙන් සලකන්න ඕනේ නිර්මාණ තමයි මේවා. අපි ආවේ අද චන්දන මුණ ගැහෙන්න. ඇත්තටම අද වන විට කලාකරුවන්ට අලුත් මානයකින් හිතන්න පුළුවන් වෙන විදිහට මේ රට නිර්මාණ වෙලා තියෙනවා. ඇංගිල හිටපු කලාකරුවෝ චිත්‍ර නිර්මාණකරුවෝ අද මතුවෙලා ලංකාවේ බොහෝ තැන්වල චිත්‍ර නිර්මාණය කරලා ලස්සන කරනවා. මෙච්චර මේ දේවල් කිව්වේ කලාවට ඒ තරම් අද තැනක් ලැබිලා තියෙනවා. අපි අදත් ආවේ චන්දන මුණ ගැහෙන්න. චන්දන තමයි මේ කලා නිර්මාණවල හිමිකරු. වැඩ අපි එනවා. අයිබන් කිව්වා. අයිබන් කොහමද? හොඳින් ඉන්න ආයෙ ටිකක් කරගෙන. වයිසර හිල්ල වගේ චන්දන. ඔව් වැඩත් එක්කනේ. එහෙමනේ. වැඩ කරනකොට වයිසර යනවා. නෑනේ. ඒක තමයි. ආවනේ වැඩ කලාව කරද්දි වයිසර යන්නේ. ඔව්. චන්දන මොනවද අලුත් දේවල්? එතරම් අලුතෙන් ඔයගොල්ලෝ ගිය පාර ඇහිලා ගියාට පස්සේ අලුත් ගොඩක් වැඩ ටිකක්. ආ මේ ඒ කියන්නේ ගිය පාරේකට ප්‍රතිචාර හොඳයි. ඇත්තටම හොඳ ප්‍රතිචාරයක් තිබ්බා. ගොඩක් අය බල්ලා තිබ්බා. ගොඩක් අය කතා කරා. හරි වටිනවා ඒක. මොකද කලාකරුවෙක් විදිහට එළියට යන්න අවස්ථාවක් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙනවා කියන එක. හරි. එතකොට අලුත් දේවල් මොනවද? මේක අලුතෙන් කරපු එකක්. මේකත් එක්සිබිෂන් එකකට නව කලාකරුවෝ ප්‍රදර්ශනයට තමයි කරේ. මේ ගොනේද්ද මේ? මේ ගොනේ. එතකොට චන්දන මේකන ටිකක් කියන්නකෝ දැන්. මොනවද මේ? බැලල් කෑලිද? ඔව් මේක යකඩ ප්ලේට් වලින් කරලා තියෙන්නේ. යකඩ ප්ලේට් වලට අමතරව අංගල් තුනේ එන යොදාගෙන තිනවා අර මේ මේකේ අර ගතිය නැති කරන්න ඒ ප්ලේට් ගතිය සහ ඒකට වෙනම ඒ කියන්නේ సౌందర్యාත්මක වටිනාකමක් දෙන්න තමයි මේ මේ විදිහට එන යොදාගෙන මහලා කියන්නේ ලෙද එකකින් කරා වගේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. චන්දන මං අහනවා ගොම් ප්‍රශ්නයක්. දැන් මේක මීට වඩා නරකද ලස්සනට තින්ත ටිකක් ගාලා නිකන් කිටි කිටි ගාලා දිලිසෙන්න තිබ්බනම් යකඩත් එක්ක තියෙන කලාව දෙතම වටිනාකම වැඩි වෙන්නේ මේ මේ මලකඩ කෑම තුල. මොකද ගොඩක් අය සහ අපි මම උනත් කැමති වර්ක් එක මෙහෙම තියෙනවා. සමහර අය කැමති ටික දෙනෙක් කැමති මේක කලර් කරලා තියෙනවාට ඒ වුණාට මේකේ තියෙන වටිනාකම සහ මේකේ බරගතිය මේ හැමදේම දැනෙන්නේ මේ හැදෙන මේ 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 ඔක්සයිඩ් එකෙන් තමයි මේ ඔක්කොම දැනෙන්නේ. මේ කලර් එක අපිට ගන්න බෑ. දැන් චන්දන හොඳ කතාවක් කියන්නේ. ඔබ විශ්වාස කරන්න කලා නිර්මාණ හැම එකක්ම උපදම නිම කරාට එහි වටිනාකම තක්සේරු කරන්න බෑ. සමහර කලා නිර්මාණවල වටිනාකම රැඳෙන්නේ අමු බව තුළ. දැන් මේකේ තියෙන අමු බව. එතකොට චන්දන දැන් මේක පේන්ට් කළොත් වැඩේ අවුල්. මේක පේන්ට් කරොත් මේකේ තියෙන අපිට ආශ කරන ටික නැති වෙලා. මේක මිල කරන්න කීයද? මේක සාමාන්‍ය 1,7000ක් වගේ තමයි මිල කරන්නේ. මගේ මිල 1,10000. ගොඩක් අය කියනවා. ඔයාලට කොච්චර කාලයක් ගියද මේකට? මේකට මාසයක් වගේ. මාසෙකින් ඉවර කරා. ඔව්.
ඇන කිය පාවිචර ඇන කිලෝ දහතුනක් තියෙනවා. දැන් ඔබ බලන්න දිර්ශන් අපි සමීපව පෙන්න මේක බලන්න. දැන් මේ කුරහෙම හරි ලස්සනට චන්දන කොහොමද ඇත්තට මේව හරි ගන්න ඒ විදිහම ගන්න. දැන් ඔයාගේ තියෙන මම දැකපු ඇත්තම විශේෂත්වය තමයි චන්දන අපි ඕන තරම් SMLR දැකලා තියෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. හැබැයි මේ හැම ඉරියව්වක්ම ඒ විදිහම ගන්නවා. මේ කුරහෙම කොහොමද මේක හරියටම ගොනෙකුට විදිහම ගන්න. මෙහෙමයි නිර්මාණයක් කරන්න ඉස්සෙල්ලා ඇත්තටම අභ්‍යාසක යෙදෙන්න ඕනේ. මං කියන්නේ අපි දැන් මම ගොනෙක් හදනවා නම් සහ මොකක් හරි වෙන යම් දෙයක් කරනවා නම් අපි මුලින්ම ස්කෙච් කරන්න ඕනේ. සත්තු බලන්න ඕනේ. එහෙම ගිහිල්ලා අපිට හොයාගන්න පුළුවන් මේ ඇනටොමි කියනං හොයන්න ඕනේ. ඒ හොයලා තමයි මේ තැනට අන්තිමට එන්නේ. නිකම් අපිට බෑ ටක් ගාලා මෙහෙම කියලා කරන්න. හොයන්න ඕනේ, අඳින්න ඕනේ. ඒ හරහා තමයි මේ නිර්මාණයක් බිහි වෙන්නේ. දැන් මේක අලවිකල් ඉවරද? නෑ, මේක ඉල්ලලා තියෙනවා. ඒත් තාම මම මගේ ගානට ඇවිල්ලා නෑ. ඔන්න මේ ඉල්ලනවා නම් ඉල්ලන්න. හැබැයි 110 මගේ ගාන 110 චන්දනගෙන අතහමාරයිලු. චන්දන, එතකොට මේ කවුද? මේක ඇත්තටම ශිව දේවාලවල ඉන්න නන්දි ගවයා. මේකේ වටිනාකමක් තියෙන මේ ඇත්තටම අවුරුදු 50ක් 60ක් පරණ කලාකෘතියක්. මේක මට හම් වෙන්නේ මගෙන් ගන්න කෙනෙක්ගෙන්. මේක හම්බෙන්නේ කෑලි දිරච්ච කෑලි ගොඩක්. ඒ කියන්නේ ඔයාට මේ ලී වලින් තිබ්බ නිර්මාණය හම්බුණාද? ලී වලින් තියෙච්ච කෑලි ගොඩක් හම්බ වෙනවා. ඒක හම්බ වෙලා මේක අන්තිමට මට ඕන වෙලා සහ ඒ මගෙන් ගැනුම් කරුවට ඕන වෙනවා. මේක මික්ස් මීඩියා, ඒ කියන්නේ කෑලි කීපයක් එකතු කරලා, වර්ග කීපයක් එකතු කරලා මේකේ නව නිර්මාණයක් මේකත් එක්ක කරන්න. ඉතින් දැනට මේකේ තියෙන පරණ ගති ආරක්ෂා කරගෙන මේ අලුතෙන් මේ කෑලි එකතු කරලා නිර්මාණය කළා තියෙනවා. දැන් ඔයා එකතු කරා මේ කෑලි. ඔව්, ඒ කෑල්ල උඩ මේ එකතු කරලා තියෙනවා. මේ කපුල්, ඔව් කන් දෙක කපුල්, මේ කුර, අහහ ඒ සේරම අලුතෙන් එකතු කරපුවා. වැඩ ඉවරද? තාම නැහැ. තාම තියෙනවා මේකේ පිත්තල වැඩ ටිකක් මේ මත පිත්තලින් නිර්මාණ කරන කරලා දාන්න තියෙනවා. ඉතින් ඒක නිසා තාම වැඩ ඉවර නැහැ. දැන් මේක ඉවරනම දේවාලට දෙනවා. දේවාලට නෙමෙයි, මේක ගෙදරක ලස්සනට තියන්නවා. හරි. අපි එදා යනකොට මෙන්න මේක තිබුණේ නැහැ. ඔව්, ඕකත් අලුතෙන්. මේ කුරුළු කුඩුද? ඔව්, කුරුළු කුඩු. අලුතෙන් කරපු එක. තව ඉවර නැහැ නේ? තව ඉවර නැති. චන්දන, මොකද මේ හදන්නේ? මේක ඇත්තටම අටුවන් බස්ස කියලා ලංකාවට ආවෙනික බස් එක තාම කරගෙන යනවා. එයා ඇත්තටම මේ මොකක් හරි ටාගට් එකකට එන එකක් තමයි මම ඩිසයින් කළා. ආ, ඒ කියන්නේ අර ගොදුරක් අල්ලන්න දැහැ ගන්න එනවනේ. ඔව්, මේ දැන් ඒ කියන්නේ ඒ ගොදුරක් දැහැ ගන්නට එන අවස්ථාවේ ඉරියව් සහ මේ මූණේ තියෙන බසු ගතිය එහෙම තියෙනවනේ. එතන කොහොමද මේ බසු ගතිය ගත්තේ? මම අර මුලින්ම කිව්වා ඒක ඇත්තරම කියන්නේ අභ්‍යාස කරන්න ඕනේ. ඒක ඔල්ලන්ව අඳින්න ඕනේ, ස්කෙච් කරන්න ඕනේ. එතකොට අපිට නිකම්ම ටක් ගාලා මෙහෙම කියලා බෑ. වන් බස්ස කියන කෙනාම අපි කියන්නේ ඔසු එකට යන්න ගිහිල්ලා බලන්න අඳින්න අපිට ඒ අභ්‍යාස කරන්න කියලා මම නම් හැමතිස්සෙම කියන්නේ ඒක අඳින්න ඕනේ. ඇඳලා ඒක කැරක්ටර් එක අපි අල්ලගත්තට පස්සේ අපි දන්නවා ඊට පස්සේ කරන්න ඕනේ දෙයක්. චකඩ කෑලි, කම්බි කෑලි ඇන මේවා ගත්තාම එක නිර්මාණයක් නෙවෙයි, නිර්මාණ කිහිපයක් වුණත් කරන්න පුළුවන්. ඒ නිසා මෙතෙන් දාහම එකක් දෙකක් තුනක් හතරක් නෙවෙයි, පහක් හයක් නෙවෙයි, 10ක් 12ක් නෙවෙයි, 20ක් 30ක් නිර්මාණ ඊටත් එළිය දේවල් තියෙනවා මෙතන බලන්න. අපි ඒවත් ඔබට හිමින් පෙන්නන්න. ඇත්තම රවුම ඇතුලේ දක්ෂයන්ට තැන තියෙනවා. දක්ෂයේ කම් වෙන්නේ කොතනද? ඒක න අපි ඇදලා ගන්නවා අපේ කැමරාව විසින්. මේකත් ඒ වගේ සිද්ධියක්. බටනලාවට අතීතයට යන්න පුළුවන්. අතීතයට ගිහිල්ලා මිනිස්සුන්ගේ මතකයන් යලි වර්තමානයට ගේන්න පුළුවන්.
ඇතරම එහෙව් හැකියාවක් සංගීත භාණ්ඩ අතර බටනාලාවට පමණක් නෙමෙයි ඕනෑම සංගීත භාණ්ඩයකට මේක තියෙනවා. මට මතක් වෙන්නේ මේ ක්‍රිෂ්ණ රාධව දාලා කියපු වෙලාවේ රාධ ක්‍රිෂ්ණ හොයනවා. හොයනකොට රාධ මඟ ඉන්න අයගෙන් අහනවා මේ දරි අදර මුරලි ගරේ බයි ජයන්ති අතේ බටනලාවක් තිබුණා කරේ තිබුණා ජයන්ති මාලයක් මෙහෙම කෙනෙක් ඔබ දැක්කාද? දැන් මේ මුරලි කියන සංගීත භාණ්ඩය බටනලාව කියන එක හරි සුලබව අපේ රටේ පවතිනවා. නමුත් මේක රහට වාදනය කරන්න පුළුවන් අය සුලබ නැහැ. ඒ උදවිය හරි දුලබයි. අපි එහෙම දුලබ කෙනෙක් ගාවට ආවා. මේ මලීෂි. මලීෂිට වැඩි වයසක් නැහැ, අවුරුදු 19ක තරුණයෙක්. මලීෂි කොහොමද? ඇයි කොණ්ඩේ බඳින්නේ? කොණ්ඩේ බඳිනවා කියන්නේ ආසාවට වනේ. ඒ කියන්නේ කොණ්ඩේ වැදලා එහෙම එකක් නෙවෙයි නේ? නෑ එහෙම එකක් නෑ. ඒතර ඉස්කෝලේ සංගීත කරා? ඉස්කෝලේ සංගීත කරා. පොඩි කාලේ ඉඳලා කරා. පොඩි කාලේ ඉඳලා බටනලා වාදනය ඇඟේ තිබ්බද? ඒ කියන්නේ උපතින් ගෙනාවද පුරුදු වුණාද? මම මේ බටනලාව නෙමෙයි මුලින්ම ප්ලේ කරේ. ඒ කියන්නේ ඇත්තටම මම මුලින් ප්ලේ කරේ කීබෝඩ් එක, ඊට පස්සේ වයලින් එක, ඊට පස්සේ තමයි ආවේ. ඒ කියන්නේ බටනලාව කවුරුත් උගන්වලා නෙමෙයි, මම බටනලාවේ ගුරුවරයා මම තමයි. අනිත් ඒවා ඉගෙන ගත්තා. ඒ කියන්නේ වයලින් එකත් කීබෝඩ් එකත් බටනලාවත් රහට හොඳට වයන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ මගේ පසු කාලීනව මගේ මේ ප්‍රධාන සංගීත වාදනයේ මේ බටනලාව අරවා පස්සේ ඊට පස්සේ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒතර මම බටනලාව තමයි ප්‍රබල කරේ. ඒ වයන්න බෑද? පුළුවන්. හරි. සින්දුව කොයිමු? විතරයක් දාලා මුළු ගමටම ඇහෙන්න කෑ ගහනකොට කැස්බෑව විතර 100ක් දාලා නිහඬව බලාගෙන ඉන්න සමහර මිනිස්සු ඉන්නවා. එහෙමයි රටට ලෝකෙට මහා ලොකු දේවල් කරලා නිහඬව ඉන්නවා. හැබැයි අපි ඒ නිහඬ මිනිස්සුන්ට නිහඬව ඉඳ තියන්න ලෝකෙට වැඩපෙන්නපු ලංකාවේ සුපිරි වැඩෝ එදත් අදත් මතුවටත් ඉන්නවා කියන එක අපි කියන්නේ අදයි එක නෙමෙයි. අපි මාධ්‍යයට ආව දවසේ ඉඳලා කියන මේ ලංකාවේ වුන් තමයි වැඩෝ කියන එක. ඒක පුන පුනා අපි කිව්වේ නිකන් නෙමෙයි. හොඳම සාක්ෂියක් මගේ ළඟ තියාගෙන අදත් මේ කතාව කියනවා. මේ පුංචි පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ 6 පන්ති ඉගෙනුව ලබන්නේ. මට නම කිව්වා, නම මට අමතක වුණා. පුතේ නම මොකද්ද? සමිත රිසත් අක්ෂර ප්‍රණාම. හරි. එතකොට සමිතු පුතා 6 පන්ති හරියද මං කිව්වා? කොළඹ ආනන්ද විද්‍යාලය ගිය පිරිස හරියද? හරියටම හරි. දැන් කොහෙද මේ පිරිස ගිහින් ආවේ? වියට්නාම්. ඇයි ගියේ? IMSO තරඟ. IMSO තරඟ කියවම ඔබ දන්නේ නැහැ මොකද්ද කියලා? IMSO තරඟ කියවම අපි බලන ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ. දැන් මේ තරඟ ගැන විස්තරයක් මට කරන්න ඕනේ. IMSO කියන්නේ අන්තර්ජාතික ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරඟය. 2019 මේ අවුරුද්දේකට තමයි මම ගියේ. නොවැම්බර් 26 සිට දෙසැම්බර් 15 දක්වා අපි එතන හිටියා.
විභාග දෙකක් තිබුණා සිද්ධාන්ත සහ ප්‍රායෝගික වශයෙන් සිද්ධාන්ත ප්‍රශ්නපත්‍ර දෙකකුත් ප්‍රායෝගික ප්‍රශ්නපත්‍රයකුත් තිබ්බා දැන් උදේ වට උත්තර ලිව්වා ඔව් හරි ඒ වෙලේ බලලා ඒ වෙලේ ලකුණු දීලා එක දෙක කියනවා ආදී වශයෙන් ඒ කියන්නේ ජයග්‍රහණය කියනවා ඒ වෙලෙම විභාග ලියපු දවසට පස්සේ දවසේ අපි පොඩි ට්‍රිප් එකක් කරගෙන ගියා ඊට පස්සේ දවස් තමයි ඒගොල්ලෝ කියන්නේ රිසල්ට් එක දුන්නා ඊට පස්සේ දවස් හරි හරි දැන් කියුටි පුතා විභාගය ලිව්වා පේපර් දෙකක් නේ පේපර් දෙක ලිව්වා දැන් ලියලා පොඩි පපුවේ බයිකුත් තියෙනවා නේද මේකට ලකුණු කොහොම වෙයිද ලංකාවට ජයග්‍රහණයක් කරන් යන්න මට පුළුවන් වෙයිද කටකද ගියේ තාත්තට ආ මෙහෙ ළමයි කීයක් ගියාද මේ 6 දෙනෙක් ගියා සයන්ස් වලින් මැත්ස් වලින් තව 6 දෙනෙක් ගියා එතකොට ඔක්කොම 12 හා ඒ කියන්නේ ඔක්කොම ස්කෝලර් වල ළමයි हाँ हाँ दें मामा किया क्या ना अभी दें उन्ने लंकावट जाएगा हने कलंग यान पुलवांग वही देख लिया दें ये तेरे में पापुओ डिड्डी कगा थी इन्होंने अबे पापुओ ट्रिप पे क्या ने ट्रिप पे क्या मैं काम तो गया किया उन्हें इधर है निधा गाता पापुओ दाउ दे नगिट्टा नगिट्स कोड खालपना है ना आधा थमाई प्रतिपाल ඇත්තටම එදා රෑ තමයි ප්‍රතිඵල කිව්වේ ඊට කලින් එදා රෑ පෙන්වන්න කලින් අපිට ඒ රටවල් වලට ආවේනික දේවල් පෙන්වුවා ඒක නිසා බයක් තිබුණේ මට මට විශ්වාසයක් තිබ්බා මට ගෝල් මෙඩල් එකක් ගන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම අපේ අපිත් එක්ක ගිහපු ටියුටර් මැඩම් එයා තමයි අපේ පේපර් බලන්නේ එයත් කියලා තිබ්බා බොහෝ විට ගන්න පුළුවන් අය කියලා ඒක නිසා මට විශ්වාසය තිබුණා. පුතා ගෝල්ඩ් මෙඩල්ද? ඔව්. ඒක සිල්වර් කාටද? සිල්වර් තව ළමයෙක්ට. ලංකාවේම? ඔව්. එතකොට බ්‍රොන්ස්? බ්‍රොන්ස් සයන්ස් එකේ 3 දෙනෙක්ට තිබ්බා. මැත්ස් එකේ 5 දෙනෙක්ට තිබ්බා. එතකොට ඔය තරගාවලියේ ගෝල්ඩ් මෙඩල් එකද දුන්නේ? ගෝල්ඩ් මෙඩල් 17ක් තිබ්බා සයන්ස් වලින්. සයන්ස් වලින් ලෝකෙටම දීලා තිබ්බ ගෝල්ඩ් මෙඩල් 17යි. ආ මට එන් එකක් ගන්න පුළුවන්. අන්න ඒකයි මේ පුතා විශේෂ වෙන්නේ. දැන් ඒ අදාළ තරගයේ විද්‍යාංශයෙන් රන් පදක්කම් 17ක් ලෝකේ රටවල් වලට බෙදලා තිබුණා. ඒ 17න් එකක් ලංකාවට මේ පුතා අරගෙන එනවා. දැන් පුතේ මේ තරගෙට කොහොමද දැම්මේ? ඇප්ලයි කරේ කොහොමද? මේ තරගෙට සූදානම් කරේ කවුද? කොහොමද සූදානම් වුනේ? මේකට අහන්නේ මොන මොන කාරණා කියලා ඔබට කිව්වේ කවුද? මුලින්ම අපේ ඉස්කෝලෙන් තමයි තෝරගත්තේ ආනන්ද ආනන්දෙන් ඊට පස්සේ දිස්ත්‍රික් පළාත් මට්ටම් වලින් මම තේරිපත් වුණා එතකන් මම තනියෙන් තමයි ඔක්කොම පාඩම් කරගත්තේ ඊට පස්සේ අම්මා මට අයිය කෙනෙක් දෙනල්ලා දුන්නා විනුෂ්ක කියලා වගේම අපේ ඉස්කෝලේ හිටපු ඉන්දික සර් මට කිව්ව මොන මොනවා දෙන්න කියලා එයා කිව් විදිහට 11 වසර වෙනකන් විතර ඔක්කොම පොටි කියවන්න ඕනේ අපි කවුද ඉන්දික සර් කියන්නේ අපේ ඉස්කෝලේ සයන්ස් එකේ අහහ ඉතින් ඉතින් මම අපේ ගයිෂ මැඩමුත් කර පන්ති ගාන මැඩම් අන්තිම දවස් ටිකේ මට ප්‍රායෝගික වලට සාමාන්‍යයෙන් වැඩි ප්‍රැක්ටිස් කරන්නේ නැහැනේ කවුරුත් ඒ ලැබ් ප්‍රැක්ටිස් වලටත් අපේ ඉන්දික සර් මට උදව් කර අන්තිම දවස් ටිකේ ඒ ටික කරගන්න ඒක නිසා මට ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වුණා දැන් පුතේ එතකොට කොළඹ ආනන්ද විද්‍යාලය කියන්නේ ලේසි පාසු පාසලක් නෙවෙයිනේ ලංකාවේ තියෙන ප්‍රමුඛතම පළවෙනිම බෞද්ධ පාසල. එතකොට ආනන්දෙන් ඇතුළට එන්නෙත් ආනන්දෙන් එළියට යන්නෙත් අර බුදුමැඳුරට වැඳලා. ඔයා එහෙම කරනවා. ඔව්. එහෙම කළා ප්‍රාර්ථනා කරා. ඔව්. මම අපිට ඉස්කෝලෙන් පිටිත් නෝලකුත් දැම්මා. දැන් පුතේ ලෝකේ කීවෙනි තැනට දානවා? ලෝකේම මම දෙවෙනි තැනට ආවා. පළවෙනි තැන අරන් තිබ්බ සිංගප්පූරුව. මම ගොඩක් හිතට නම් මම ලෝකෙම දෙවෙනි තැන ගන්න පුළුවන් වෙච්චේ. කගෙන ඒ වගේම මේ IMS උතරගේ ලංකාවෙන් 6 වසර කෙනෙක් රන් පදකමක් ගත්ත පළවෙනිම තමයි මේක. කියන්නේ ලෝකෙක් නේ. ඈ ලෝක කොල්ලෙක්. ආ හරි අම්මා තාත්තා කොහොමද ගෙදර කවුද ඉන්නේ? අම්මයි තාත්තයි තව මල්ලි කෙනෙකුත් ඉන්නවා. අම්මගේ නම රදීෂා තාත්තගේ නම සඳුන් මල්ලිගේ නම දමිත්. මල්ලි තනද? නෑ මල්ලි වේල්ස් කුමාරකේ. හරි. ඔයා දෙවනියා වුණානේ ඔක්කොම ඔයාගේ වයස් මට්ටමේයිද ලංකාවෙන් විතරයි අවුරුදු 11 ළමයි යන්නේ අනිත් හැම රටකින්ම අවුරුදු 13 ආ ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයාට වඩා අවුරුදු දෙකක් වැඩි මාන ඔව් අනිත් හැම රටකේ ඔයාද පොඩි මේක ලංකාවෙන් විතරමයි 11
අවුරුදු 11 ළමයි. ආ හා හා. ඒ කියන්නේ ලංකාවෙන් තමයි අවුරුදු 11න් පහල කට්ටිය ගියේ. ලෝකේ අනිත් හැම රටකින්ම ආවේ 13න් පහල කට්ටිය. පැහැදිලි. එතකොට ඒ 13න් පහල කට්ටියත් එක්ක තරඟ කළා තමයි ඔයා ලෝකෙම දෙවියා වෙන්නේ නේ. පුතේ අනාගතේ මොනවද කරන්න හිතන් ඉන්නේ? මම තාරකා විද්‍යාවේ කියන බලාපොරොත්තු වෙනවා. නාසිකක් මෙහෙ හදන්න බලාපොරොත්තු වෙනවා. මොකද ප්‍රකට වෙන හොඳම තැන වෙන්නේ මේක. මොකද ගුරුත්වාකර්ෂණ ලෝකේ අඩුම තැන ලංකාව තමයි. ඒ වගේම තාරකා විද්‍යාවේදී සාමාන්‍යයෙන් තමන්ගේ දුරේක්ෂයක් තියෙනවා නේ තමන්ගෙම කියලා. ඒ වෙනම මට එහෙම එකක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා කවුරු හරි දැන් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවා නම් හොඳට මට උදව් කරයි කියලා. උදව් කරයි කියලා. දැන් මම ඇත්තටම කතාව නවත්තන්න හැදුවේ දැන් නවත්තන්න බෑනේ. ඔයා තව කතාවක් කියවන්නේ මොකක්ද නේද? ලංකාවේ තමයි ගුරුත්වාකර්ෂණය අඩුම තියෙන්නේ කියලා. ඔයා කොහොමද මේ පඬිතුකම් දන්නේ කොහොමද? ඒක මම හොයාගත්තේ ඉන්ටර්නෙට් එකෙන්. කොහෙද තැන? දක්ෂිණ ප්‍රදේශයේ. හරි. මට අන්තිමට කියන්න එතකොට අපිව බලන් ඉන්න. ඔයාගේ නංගිලා මල්ලිලාට වෙන්න පුළුවන්, ඔයාගේ අයියලාට වෙන්න. හරි. අපිව බලන් ඉන්න අනිත් අයට මොනවද පුතා කියන්නේ? කොහොමද පාඩම් වැඩත් එක්ක මේ අමතර වැඩ සැරසුම් කරගන්නේ? ඇත්තටම පාඩම් වැඩත් එක්ක මේ සැරසුම් කරගන්න ගොඩක් අමාරුයි. ඒ වුණාට ඉඩ ලැබීච්ච වෙලාවක පාඩම් කරාම ඒක හරියට මතක හිටිනවා. ඒ වගේම කවුරු ගුරුවරයෙක් කියලා දෙනකොට හොඳට අහුම්කම් දෙන කියලා කියන්නේ. හරි. එහෙනම් සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හා. බොහොම ස්තුතියි ආවට. හරි. දැන් ආයෙ ජයග්‍රහණයක් ලැබුවම ආයෙත් අපි එනවා හොයාගෙන. හා. තවන්න යන්නේ? වටනලා වාදනේ ඊතරම්ම සුමහිරි. කනට හරියට මී පැණි වගේ. අපි ආවම තව එකක්. තිරිකුණාමලේ තිරිකුණාමලේට ගිහිල්ලා තිරිකුණාමලේ තියෙන බොහෝ දේවල් ඔබට පෙන්වුවා. ඇත්තටම තිරිකුණාමලේ තියෙන දේවල් ගත්තාම අපි පෙන්වුවේ අතේ ඇඟිලි ගන්නවත් ඔබට පෙන්වුවේ නැහැ. හැබැයි ඔබට යන්නට නොහැකි, එහෙත් අපිට යන්න හැකියාව ලැබුණු ඔබ දැනගත යුතු සමහර දේවල් තිබුණා. ඒවත් අපි කටිගත කරගෙන ආවා. ලෝභ නැතුව ඔබට පෙන්වන්න. බර අවිය බලන්න මේ යන්නේ. මෙතන ඔක්කොම දාලා තියෙනවා. ටොන් 12ක් බර අවිය. ඒතකොට මේ බ්‍රිතාන්‍ය පාලන සමයේ තමයි මේ අවි සවි කරා කියන්නේ. සුත්තුනේ සවි කරලා තියෙන්නේ. ඒතකොට ඒ කාල සීමාවන් මෙතන දාලා තියෙනවා. 1904, 1914, 1918 ඒ කාලවල නිෂ්පාදිත මෙම අවි තුන වරාය ආරක්ෂා කිරීම සඳහා ස්ථාන තුනක ස්ථානගත කරායි කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. අපි යමු දැන්. වරායට ඇතුල් වෙන සතුරු යාත්‍රා විනාශ කිරීම තමයි ඒකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මෙතන මේක සවි කරේයි, තව තව ස්ථානවල මේක සවි කරේයි කියලා අපි ඇතුළට කියලා කියනවා. මම බැලුවේ මොකද්ද මේ ෆොටෝ එක කියලා. මේක ඇඳපු චිත්‍රයක්. දැන් මේ මෙතන තියෙන්නේ මේ මහා බර අවි
මේ ස්ථානේ ස්ථානගත කරන්න රැගෙන ආපු විදිය. අරන් ඇවිල්ලා තියෙන්නේ අලියැත්තු ගම්මවල කරත්තවල මේ අවි පටෝල කරත්ත අලියැත්තු තමයි ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොන අලියැත්තු සංඛ්‍යාවක් පාවිච්චි කරන්න ඇද්ද මේ බර අවි ගේන්න? හිතන්නකෝ. මොන බරදිනේ වගේ. හැබැයි ඒ සියල්ලම ස්ථානගත කරලා තිනවා හරියටම ඉලක්ක ගන්න පුළුවන් වන ආකාරයට. ස්ථාන කීපයකම මේ අවි ස්ථානගත කරලා තියෙනවා. මිනිසා විනාශ කිරීමට මිනිසා නිර්මාණය කරපු දේ අවි ආයුධ. ත්‍රිකුණාමල වරාය ප්‍රධාන ඉලක්කගත කරන ප්‍රධානම අවියක් බරටොන් 12යි. එතකොට මේ ඇතින් පේන්නේ මහ සයුර. ඒ මහ සයුරෙන් තමයි වරාය පිවිසුම් ද්වාරය පවතින්නේ. එතකොට හරියටම මේ අවිය ඉලක්ක වෙනවා මේ වරායේ ප්‍රධාන පිවිසුම දක්වා. වැඩේ කියන්නේ මේ නාවික හමුදාවේ අපේ සහෝදරවරු කියනවා මේ තාම ඒගොල්ලෝ මේකට ග්‍රීස් බිඳුවක්වත් දාලා නැහැ. ඒගොල්ලෝ අලුතෙන් මුකුත්ම එකතු කරලා නැහැ. ඒත් මේව සුද්ධ තාමත් මේක ඉතාම හොඳින් කරගෙනවා. හිතන්නකෝ වසර කීයක්ද කියලා. සුද්ධගේ තාක්ෂණය කොහොමද? සුද්ධ හොඳයි කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් ඉතින් අපි නරකයි කියන එකද? අනේ මන්දර ඔබ කැමති විදිහට වටහා ගන්න. මේ තාම ග්‍රීස්වත් ඔයිල්වත් බිඳුවක්වත් අලුතෙන් මේකට එකතු කරලා නැහැ. තාමත් සුද්ධ කරපු දේවල්ම තමයි තාම තියෙන්නේ. මේ තනි අතින් ඕද කරකවන්න පුළුවන්කම තියෙනවා. හරි. මේ වගේ අවි කිහිපයක්ම මේ භූමියේ තියෙනවා. තුවක්කුව තියෙනවා. තුවක්කුවෙන් වෙඩි තියෙනවා තියෙන්නත් එපා. මේ තියෙන්නේ ඒවා. හරි බරි ගැස්සලා කියන්නම්කෝ. දැන් මේ ලොකු එක ගන්න එපා. ඒක අයින් කළා දාමු අපි. මේ පොලිමර තියෙන 1 2 3 4 5 6යි. ඒතර මේ ටික තමයි මේ බර අවියෙන් අවියට පාවිච්චි කරන්නේ. ඒතර මේකක් කිලෝ 45ක් බරයි. අඟල් 6ක විතර විස්කම්බයක් තියෙනවා බැලු බැලමට. දැන් ප්‍රධාන වෙන්නේ මේවා තමයි අර බූ අභ්‍යන්තරේ ගබඩා කරලා තියන්නේ. අවශ්‍ය වෙලාවට ගෙනල්ලා සමහර විට ඉතින් ඒවා එනවා ඇත්තේ එක එක බෙල්ට් වල වෙන්න ඇතිනේ. ඔවා අතින් එහාට මෙහාට හුමාර වෙන්නෙත් නැතුව ඇති. සුද්ධෝ ඒකට තාක්ෂණික ක්‍රමයක් හදලා තියෙන්න ඇති. කෙසේ වෙතත් දැන් මේ අවියට මේ උණ්ඩයක් දාලා වෙඩි තිබ්බට පස්සේ මේ උණ්ඩය පතිත වෙන තැන විශාල පිපුරුමක් ඇති වෙන්නේ නැහැ. මොකද වෙන්නේ මේක කිලෝ 45ක් බර නිසා රුවල් නෞකාවක් වෙන්න පුළුවන්, සාමාන්‍ය වෙනත් නෞකාවක් වෙන්න පුළුවන්. මේ නෞකාවට මේ උණ්ඩය වැටුණාට පසුව මේකේ තියෙන අධික බරට ඒ නෞකාව කැඩී බිඳ යනවා. ඉතින් කැඩී බිඳ ගියාම මහසයුරේ ජලයේ ටික ඔකට පිරීලා ඔය නැව ගිලිනවා කියන එක අහන්න දෙයක් නැහැනේ. ඉතින් ලොකු පිපුරුමක් සිදු වෙන්නේ නැහැ කියන එක තමයි අපිට නාවික හමුදාවේ සහෝදරවරු කිව්වේ. කෙසේ වෙතත් එනායට ඉතින් දැකවලා ගන්න ඕනේ. ඒක හංගහුල්ල දෙනවා මේ මේක වෙන එකක්. එනි මේ ටික තමයි ඒ කියපු උණ්ඩ ටික. කලාකරුවෙකුට ඕනෑම දෙයක් ඕනෑම තැනක් ඔට්ටුයි. තැන අදාළ වෙන්නේ නැහැ. මොකද්ද වැඩේ අදාළ වෙන්නේ නැහැ. තමන් ළඟ වැඩ තියෙනවා නම් ඒක නෑ වැඩ වෙන්න. මලිෂ එතකොට මම ඉල්ලීමක් කරනවා. මේ මගේ රික්වෙස්ට් එක. මම කැමති රෝජා සිනමා නිර්මාණයට, මම කැමති බොම්බේ සිනමා නිර්මාණයට. ඔය නිර්මාණ දෙකෙන් ඔයා කැමති ගීතයක් වඩ පුළුවන් වාදනය කරන්න. එයයි මගේ ඉල්ලීම. Thank you.
දවසක ඔබ කිසි කෙනෙකුගේ අනුකම්පාව ලබන්න සූදානම් වෙන්න එපා. හැබැයි ඔබ අනුකම්පා කරන්න හැම විටම සූදානම් වෙන්න. අනුකම්පා හිතන තැනකට ඔබට අනුකම්පා කරන්න පුළුවන් නම් එහෙව් කෙනෙකුට උදව් කරන එක වරදක් නෙමෙයි. ආසියානු ක්‍රීඩාවලලේ පදක්කම් රිදී පදක්කම් ලෝකර පදක්කම් වලින් අපි ප්‍රමුඛ ස්ථානයේ ඉන්නවා. දැන් මම කිව්වේ දකුණු ආසියානු ක්‍රීඩාවලල ගැන නෙවෙයි. හැබැයි ක්‍රීඩකයෙකුට රන් රිදී ලෝකර පදක්කම් කියලා කියන්නේ ජීවිතේ වගේ. අපිට හම් වෙනවා එහෙම පුංචි දුවක්. කිරිබත්ගුණ විහාර මහදේවි පාසලේ ඉගෙන ගන්න 9 පන්ති ඉගෙන ගන්න පුංචි දුවක්. හැබැයි මේ දුව ගත්ත පදක්කම් ටික තමයි මේ තියෙන්නේ. රන් පදක්කම්, රිදී පදක්කම්, ලෝකර පදක්කම්, ජාත්‍යන්තර ටිකල ගත්ත පදක්කම්, මේ සහතික සම්මාන, මේ නේ පුංචි දුව. උදේ නම මොකද්ද? හේෂානි දරන්දේ. හරි, හොඳයි. එතකොට කීයද ඉන්නේ ඉස්කෝලේ? මම මේ වත්. මේ පදක්කම් ලබා ගත්තේ මොනව කරලාද? එතකොට ජිම්නාස්ටික් කරන්න ඔයා යොමුනේ කොයි කාලෙද මතකද? දැන් ජිම්නාස්ටික් කරන්න පටන් ගත්තේ කොයි කාලෙද? ඔයාට කී පන්තියේද හිටියේ? තුනේ ඉඳලම ජිම්නාස්ටික් කරනවා. එතකොට සම්පූර්ණම ඔයා පුහුණු වීම කරන්න ඉස්කෝලේ විතරද? කවුද සර්? සුදාර්ථ. රන් පදක්කම් කීයක් විතර ගත්තද? මේ ඔක්කොම ලංකාවේ ගත්තවද? මෙතන තියෙනවා 20ක් විතරනේ. රිදී පදක්කම් තියෙනවා ඒ වගේම. ලෝකඩ පදක්කම් ඒ වගේම තියෙනවා. දැන් හරියට සමව ආරම්භ තියෙනවානේ පළවෙනියා වෙලා තියෙනවා. 20 සැරයක් විතර දෙවෙනියා වෙලා තියෙනවා 20 සැරයක් විතර තුන්වෙනියා වෙලා තියෙනවා 20 සැරයක් විතර වැඩිපුර මොනේ පළවෙනියද දෙවෙනියා තුන්වෙනියා එතකොට රන් පදක්කම් ටික ගත්තේ කොහොමද පුතේ මේ මේ සමස්ත ලංකා ක්‍රීඩාද කොහොමද මේවා ජාතික පාර්ශ්වය දිනවා සංගම් දිස්ත්‍රික් වලින් ආහා කලාප වලින් ආහා හරි හරි එතකොට මේ සමස්ත ලංකා ක්‍රීඩා වලින් ඔයා පළවෙනියා වෙනවා මේ මේ මොනවද මැලේසියාව මැලේසියා ගියාද? ජාතික මහා ක්‍රීඩා උළෙලේ රම් පදක්කම. ඒකනේ. දැන් ඔබට පේනව නේද මේ මේ වගේ පුංචි දරුවෝ සැඟවිලා ඉන්නව? වැඩි ඈතක නෙමෙයි කොළඹ කිරිබත්ගොඩ. විහාර මහදේවි කියලා කියන්නේ ලංකාවේ බොහොම ජනප්‍රිය පාසලක් දුවරු ඉගෙන ගන්න. ඒ පාසලේ සැඟවිච්ච ක්‍රීඩිකාවක්. ඉතින් අර මම එකයි මුලින්ම කිව්වේ සැඟවිලා ඉන්න අයට අපි සැඟවිලා ඉන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ එළියට ගන්න කොහොම හරි. එතකොට දැන් මේ සහතික පත්‍ර 100ක් විතර තියෙනවා. මේ ඔක්කොම අර තුන මාසෙ ඉඳලා හම්බෙච්චදනේ. ඉස්සරහට රට යන්න බලාපොරොත්තුවක් තියෙනවද ක්‍රීඩාවලට? දැන් බොහෝ විට මේ ක්‍රීඩාවකට රට යන්න අවස්ථාව හම්බ වෙනකොට මේ අපිට වෙනව නැතිං වියදම් කරන්න. සමහර විට වෙනවනේ. දැන් ඔයාට එහෙම රට යන්න හම්බෙච්ච අවස්ථාවක් මඟ ඇරුන් නැද්ද? යන්න බැරි වුණා. ඇයි බැරි වුණේ? අම්මට බැරි කිව්වේ නෑ. ඒ නිසා පුතාට යන්න බැරි වුණා. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරයේ නියෝජනය කරන්නට ලංකාවේ ක්‍රමවේද හැදිලා ඇති. හැබැයි මේ දරුවන්ට කිසියම් මුදලක් දරන්න වෙනවා. හැබැයි මේ දරුවන්ට පෞද්ගලිකව දරන්න වෙන මුදල කිසියම් ක්‍රමයකට අනුග්‍රාහක භවතෙක් හරහා දරන්න පුළුවන්කමක් තියෙනවා නම් මේගොල්ලන්ගේ දක්ෂතා ලෝකෙට පෙන්වලා ලංකාව රණින් බබලවන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දරුවන්ට ඇත්තටම ඒ ආර්ථික හයිය නැහැ. පවුලේ ඒ ආර්ථික හයිය අම්මට තාත්තට මේක කරන්න පුළුවන්කමක් නැහැ. ඒගොල්ලෝ බොහොම අසරණව ජීවත් වෙන කට්ටිය. දරුවට උගන්නන්නටත් කොච්චර මුදලක් විපයදන් වෙනවද? හැබැයි ඒ ආර්ථික ප්‍රශ්න අභිබවා මේ දරුවා තමන්ගේ ක්‍රීඩාවෙන් යන්න පුළුවන් උපරිමයට යනවා. 9 වසරේ ඉන්න පුංචි කෙල්ලෙක්. බලන්න ගොරම් පදක්කම් කීයක් තියෙනවද කියලා. රිදී පදක්කම් කීයක්? දැන් අවුරුදු 20ක් 21ක් ගියද මේ මෙවැනි රන් පදක්කම් ටිකක් ලබා ගන්න පුළුවන්ද? ඒ නිසා මේ දරුවන්ට මීට වඩා මේ රටේ ක්‍රීඩාවට අත දෙන උදවිය බලන්න ඕනේ කියන හැඟීමයි අපිට තියෙන්නේ. මලිස අපි අවසාන අවස්ථාව මොකද්ද අපි තෝරගන්නේ? දැන් අපි හින්දි පැත්තේ රාගධාරී සංගීතය පැත්තේ ඒ වගේම රෝජා සිනමා නිර්මාණයට ගියා සිංහල ගීත වාදනය කරා. දැන් දැන් පොඩ්ඩක් අර නව රැල්ලට යනවා. හා හරි. නව රැල්ලට එමු. ඕගොල්ලෝ නව රැල්ලේ කට්ටියනේ. මොකද්ද වයන්නේ? අර සායම් කිරිලි කියලා සින්දුවක් තියෙනවා. වයම් Thank you.
ස්ථාවර කරන්න මත්තෙන් වැදගත්ම කතාව. අපි තීරණය කරලා තිනවා ඔබට වටිනා තෑගි ලබා දෙන්න. තෑගි දෙන්නේ කොහොමද දන්නවද? අපේ තියෙනවා මූණු පොතේ page එකක්. ඒ කියන්නේ FB page එකක් තියෙනවා. මේකේ නම රවුමට දාන්න. ඔබට තියෙන්නේ රවුමට ගැළපෙයි කියලා හිතෙන සුවිශේෂී සිද්ධි, දේවල්, පුද්ගලයන් කොමන හෝ දෙයක් ඔබට තියෙන ඔබේ ජංගම දුරකථනයෙන් රූගත කරලා රවුමට දාන්න Facebook page එකට දාන්න. ඊට පස්සේ අපි ඒක බලලා ඔබ යොපු එක රටේ මිනිස්සුන්ට පෙන්වන්න හොඳයි නම් ඒක ලෝකෙට රවුම හරහා කියන්න සුදුසුයි නම් අපි ලෝභ නැතුව ඒක අරගෙන අපේ රවුම වැඩසටහනේ ඔබේ නමත් එක්කම අපි ඒක විකාශය කරනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා ඔබට වටිනා තෑග්ගක් දෙන්න. ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ අදම මේ වැඩේ පටන් අරගෙන රවුමට ගැළපෙයි කියලා හිතන හොඳම දේවල් කරලා අපට එවන්න. අඳුරට අතවන්න මිනිස්සු නිදාගන්නේ පහෝදාට ආලෝකයේ බලාපොරොත්තු වෙයි. අපි සමුගන්නේ ලබන අගහරවද එන බලාපොරොත්තු වෙයි. එන ජය වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.